උඹ ගියා කියලා කිව්වට මේ එහෙට වෙලා පවුලක් පන්සලක් තියාගෙන ඉන්නවා කියන කතාවකුත් මට ඇහුණා. අනේ ඔය කතා කියන උන්ට නම් අපේ ආර්යා කවදාකවත් මටයි දරුවන්ටයි අවනම්බුවක් කරේ නෑ හාමු. මට හිතෙන්නේ උඹ අපේ මොනාරි හංගනවා කියලා. ආර්යදාසෝ මන්ත්‍රීතුමා ළඟ වැඩ කරන කාලේ මං කොච්චර අවවාද කළාද? කොයිද ඇහුවේ නෑ. ඒගොල්ලන් ඒගොල්ලන්ගේ මතයට වැඩ කරපු හින්දා අන්තිමේ අමාරු වටනහම් කවදා නිදහසක් ලැබෙයිද දන්නේ නැහැ. ඔය ඒ කිව්වේ අම්මේ. මොකද පුතේ මොකද මේ අඬන්නේ? මුචිය කොබන් අක්කා අද මේක ඉස්කෝල ගියෙත් නෑ හාමු. ඇයි අම්මේ ඔයා මට තාත්තගෙන බොරු කිව්වේ? තාත්තා ඉන්නේ කොළඹ කියලා. ඇයි අම්මා මට බොරු කිව්වේ? තාත්තා ඉන්නේ කොළඹ නෙමෙයි නේද? මොනවද බං ඔබ මේ කියවන්නේ? ඔබට විකාරද? මොකද පුතේ වෙලා තියෙන්නේ? මම හැමදේම දන්නවා. මම හැමදේම දන්නවා. අම්මා මට බොරු කිව්වා. අපේ තාත්තා ඉන්නේ හිරේ. අපේ තාත්තා ඉන්නේ හිරේ. ඒ මොකද්ද 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 මේ කතාව? අපේ තාත්තා ඉන්නේ හිරේ. කවුද හිරේ ඉන්නේ? දැන් බලන්න. මට ඔරවන්න එපා. කියනවා කවුද හිරේ ඉන්නේ කියලා. මේම ගියොත් අපටත් හිරේ විලංගුවේ තමයි ලඟින්න වෙන්නේ. මොකද්ද බං මේ කතාව? දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අන්ත කයිපු කැවිලද හැමෝටම? මට පේන්නේ මේ ගෙදර ඉන්නේ උන්ටත් පිස්සු. ගෙදර වැඩ කරන්නේ නේ උන්ටත් පිස්සු. අර කොල්ලට හොඳටම පිස්සු. වෙලාවකට මටත් පිස්සු වගේ. කවුද බං හිරේ ගියේ?